ගැසනතුරු පිළිබඳව ස්වාබැලීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුව ඊට අදාළ සීලු සාක්ෂි විමසීම මේ වන විට අවසන් කර තිබෙනවා. කමිටු සමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය WDW ජයතිලක මහතා සමස්වේ එම තොරතුරු ඇතුළත් වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට බාර දෙන බවයි. මේ අතර රතු ලාංඡනයෙන් යුත් නව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක සවිකළ ලිපක් පුපුරා යාමේ සිද්ධියක් අද වාර්තා වුණා. පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව මාර්ගෝපදේශ යටතේ රතු ලාංඡනයෙන් යුත් නව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් සවිකළ ලිපක් අද දහවල් පුපුරා ගොස් තිබුණේ නුගේගොඩ ජුබිලි කණුව දේවාල පාරේ ඉදිකරමින් පවතින නිවසකයි. පුපුරාගේ සිලින්ඩර මෙම නිවස ඉදිකිරීමේ නිරත පුද්ගලයන් විසින් ඊයේ රාත්‍රියේ මිලදීගෙන තිබුණා. මඩකලපුව අරසදී ප්‍රදේශයේ වෛද්‍ය සායන මධ්‍යස්ථානයක තිබූ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් සවිකළ ලිපක් ඊයේ රාත්‍රියේ පුපුරා ගොස් තිබෙනවා. ඉන් සායන මධ්‍යස්ථානයේ උපකරණවලට හා දේපළවලට දැඩි හානි සිදුව තිබෙනවා. සායන මධ්‍යස්ථානයේ වසා දමා තිබූ වස්තාවක පිවිරීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ලිට්‍රෝ ගෑස් භාවිත කරන ගාල්ල බටතුව ප්‍රදේශයේ නිවසක ඊයේ පස්වරුවේ ආහාර පිසිමින් සිටින අතර වාරයේ ගෑස් ලිප පුපුරා ගොස් තිබෙනවා. මෙතර මාතර කඹරපිටියේ කද්දුව ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප පුපුරා ගොස් ඇත්තේ ඊයේ රාත්‍රියේදී. පිපිරීමෙන් මෙම නිවසේ දෙදෙනෙකුට සුළු පිළිසුම් පාල සිදු වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ හොකන්දර උතුර ප්‍රදේශයේ නිවසකත් අද උදෑසන මහරගම වරාකිටිය ප්‍රදේශයේ සහ මීගොඩ වටරක ප්‍රදේශයේ නිවාස දෙකකත් ගෑස් ලිප් පුපුරා ගොස් තිබුණා. නිදාගන්නට සද්දයක් ආවා. නිල බලනකොට ගෑස් ලිප් පුපුරලා. වෙනකටු කරන ලේසියකට දවස් කාල සද්දයක් ආවා. මෙතර විවිධ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන ගෘහස්ත දෙලදහා විකිරුම් මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් පුපුරායන් පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුව ඊට දාන සියලු සාක්ෂි විමසීම මේ වන විට අවසන් කර තිබෙනවා. කමිටු සමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය WDW ජයතිලක මහතා සමස්වේ එම තොරතුරු තුලත් වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට බාර දීමට නියමිත බවයි. මුත්තම ඒතර දැන් ගෑස් ප්‍රශ්නේදී දැන් අර ලේබල් එකේ ප්‍රතිසුදු කියලාවනේ ඒක පරිභෝග කටයුතු හා සම්පකර විෂය බාර අමාත්‍යවරය විසින් මේ ප්‍රශ්නේ සඳහා මැදිහත් වෙලා ක්‍රියා කරනවා. මම ඒ සඳහා මැදිහත් වෙලා ක්‍රියා කරන්නේ නැහැ. ඒක එතුමා විසින් හොඳින් කරනවා. හැබැයි එතුමා හොඳින් කරනවා කියලා පෙන්නේ නැහැ මත්තුමා. ජනතාව දැඩි චෝදනාවක් එල්ල කරනවානේ. දැන් මේ ලේබල් ප්‍රශ්නේ මුලාවක් කියලා තමයි කියන්නේ. මොකද ලීටර 18 ගෑස් එක එනකොටත් මේ ලේබල් එක ඒ කරන් කලින් එකෙත් තිබුණා කියලා කියනවා. එතුමා කියනවා. වෙනද නම් ඔබතුමාලා දෙන්නම එකට ඇවිල්ලා මාධ්‍යාවුගේ කතා කරනවානේ. නැහැ එහෙම නැහැ. මේ අතර පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගෑස් අනතුරු පිළිබඳව අද අදහස් පළ කළා. වෙළඳපොළට අලුතෙන් ඇවිල්ලා තිබෙන ගෑස් සිලින්ඩර පිළිබඳවත් පාරිභෝගිකයන්ට යම්කිසි සැකයක් තිබෙනවා. අලුත් සිලින්ඩරවලත් ගඳ නැහැ කියන එක තමයි ගොඩක් පාරිභෝගිකයෝ කියන්නේ. ඉතින් ඒ නිසා අභියාචන අධිකරණයේදී නඩුවක් පවරලා තිබෙනවා. ඒ අනුව අඟහරුවාදා දිනයේදී එම රිට් එක විභාගයට ගන්නවා. මේ රටේ පාරිභෝගිකයන් වෙනුවෙන් අපිත් අඟහරුවාදා දිනයේදී මෙම රිට් එකේ පාර්ශ්වකරුවෙක් වීමට බලාපොරොත්තු වෙනවා.